ඇමතුමනි අපි විසියෙක්වන ආණ්ඩු ක්‍රමවස්ථා සංශෝධනයට යොමුනොත් අද මේ සංශෝධන කිටුම්පත නැවත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. මොකක්ද කැබිනට් මණ්ඩලයේදී සිද්ධ වෙච්ච දේ? අද සංශෝධන සහිතව ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවේ සමේ කිටුම්පත අමාත්‍ය මණ්ඩලයේ අනිකුත් අමාත්‍යරුන්ට අධ්‍යයනය කරන්න සතියක කාලයක් අවශ්‍ය බව දැන්නුවා. ඒ අනුව ඊළඟ කැබිනට් මණ්ඩලයේදී අපි මෙය තත් සාකච්ඡාවට භාජනය කරනවා. මේක කොහොමද පාර්ලිමේන්තුවේ එන්නේ? දැන් ලැබෙන කැබිනට් මණ්ඩලයේදී මේක අනුමත වුණොත් පාර්ලිමේන්තුවට එන්න කොච්චර කාල ගත වේද? මොකද ක්‍රමවේදය? අනුමත කළොත් ඒ සම්බන්ධව අපිට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට සහතිකයක් ගන්න ඕන නීතිපතිතුමාගෙන්. ඒ වගේම මේක කෙටුම්පත් කිරීමේ නිවැරදිව වෙලාද කියලා බලන්න නීති කෙටුම්පත් සම්පාදකගෙන් ගන්න ඕන. සාමාන්‍යයෙන් මේ සහතිකයක් ගන්න අපිට සාමාන්‍ය දිරිගියොත් සති ගාණක් යනවා. නමුත් මේක එච්චර දින යන්නේ නැහැ. දින දෙක තුනකින් ගන්න පුළුවන්. මොකද මේ කෙටුම්පත් කිරීමේදී ඒ උදවිය සම්බන්ධ කරගෙනයි කළේ. එතකොට ඒ කැසට් පත්‍රේ පළ කරාට පස්සේ සතියක් ගියපු තැන න්‍යාය පුස්තකයට ඇතුළත් කරන්න පුළුවන්. එතැන් පටන් සතියක් ඇතුළත ජනතාවට අයිතිය තියෙනවා මේ අභියෝගයට ලක් කරන්න අවශ්‍ය නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න. ඒ සතිය ගත වුණාට පස්සේ ඊළඟ සති තුන ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබඳ විමසලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව දෙන්න ඕන. එතකොට සති පහක හයක කාලයක් ඊටිකට යනවා. ඒ තීන්දුව දුන්නට පස්සේ අපි බලන්න ඕන ඒකේ ජනමත විචාරණයට යා යුතු වගන්ති පිළිබඳව නියෝගයක් තියනවාද කියලා. එහෙමනම් එක්කෝ අපි ජනමත විචාරණයට යන්න ඕන ඒවත් එක්කම සම්මත කරගන්න. එහෙම නැත්නම් ජනමත විචාරණයට යා යුතු යයි කියන වගන්ති ඉවත් කරලා අනිත් කොටස් පමණක් අරගෙන අපි සංශෝධනය කරගෙන සම්මත කරගන්න පුළුවන්.